දිවයින පත්තරේ කියන්නේ මේ රටේ ජාතිවාදී පත්තරයක්. අපිට මතකයි මීට අවුරුදු 3කට 4කට කලින් අර සාපි දොස්තර මහත්තයව ඝාතනය කරා. වඳසත්කම් 4000ක් කරා කියලා දිවයින පත්තරේ දාපු ප්‍රවෘත්තියට තමයි ඔහු ඇරස් කරේ. මාස 9ක්ද කොහෙද හිරේ දාලා තිබුණා. මේ ජාතිවාදී පත්තරේ තමයි දාලා තිබුණේ සුරිච් නගරේ හෝටලයක සාදයක් පවත්වලා කියලා මායි හෙක්ටප් වයි මන්තුමයි. මන් 3 වෙනිදා සුරිච් නගරේ හිටියා. හැබැයි මම විතරයි. එතුමායි දා හිටියේ ජිනීවා වල. 4 වෙනිදා උදේ මම ට්‍රේන් එකේ පැය 4ක් ගත කරලා තමයි සුරිච් ඉඳන් ආවේ. ජිනීවා නුවර පැවැත්වෙන මානවහිමිකම් කවුන්සලයේ සැසිවාරයට සමගාමීව පැවැත්වෙන වැඩමුළුවක් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටප් වයි මහතා හා මා සහභාගී වුණෙමි. ඒ අනුව 2023 10/4 සහ 5 දින දෙදින මානවහිමිකම් කවුන්සලයේ සභාවරයට මා සහභාගී විය. මෙම සහභාගීත්වය තුළින් ලොව මානවහිමිකම් සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන රටවල් නියෝජිතයන් හා අදහස් හමුවර කර ගැනීම අවස්ථාව මා ලබා ගන්නා ලදී. මෙම සිද්ධිය ඉතාමත් සාවාද්‍ය ලෙස මෙරට ජනමාධ්‍ය කීපයක් එකතු කර මාගේ පෞද්ගල ජීවිතය තාමත් අපහසුතාවට ලක්වන ආකාරයේ පොත්පතක් පළ කර ලදී. මෙම පුවත්පත් වලට අනුව මා 4 වෙනිදා සුරිච් නගරයේ හෝටලයක නතරව එහි පාටියකට සහභාගී වූ බවත් එහිදී ඒ පාටිය සහභාගී වෙලා අපි හොඳටම බීලා එහෙමයි දාලා තිබුණේ. අපි ගරු මුලාසේ මන්තුමනි පහුවදා මේ සැසිවාරයට සහභාගී වෙන්න බැරි වෙලා 11ට තමයි නැගිට්ටි කියලා තිබුණේ. ගරු මුලාසේ මන්තුමනි මේක දාලා තිබුණේ දිවයින පත්තරේ. දිවයින පත්තරේ කියන්නේ මේ රටේ ජාතිවාදී පත්තරයක්. අපිට මතකයි මීට අවුරුදු 3කට 4කට කලින් අර සාපි දොස්තර මහත්තයව ඝාතනය කරා. වඳසත්කම් 4000ක් කරා කියලා දිවයින පත්තරේ දාපු ප්‍රවෘත්තියට තමයි ඔහු ඇරස් කරේ. නමයක්ද කොහෙද හිරේ දාලා තිබුණා. මේ ජාතිවාදී පත්තරේ තමයි දාලා තිබුණේ සුරිච් නගරේ හෝටලයක සාදයක් පවත්වලා කියලා මායි හෙක්ටප් වයි මන්තුමයි. මන් 3 වෙනිදා සුරිච් නගරේ හිටියා. හැබැයි මම විතරයි. එතුමායි දා හිටියේ ජිනීවා වල. 4 වෙනිදා උදේ මම ට්‍රේන් එකේ පැය 4ක් ගත කරලා තමයි සුරිච් ඉඳන් ආවේ ජිනීවා වලට. ඒතර කිලෝමීටර් 280ක් එහා පැත්තේ තියෙන නගරයක පාටියක් දාලා තමයි පහුවදා ආවා කියලා කියන්නේ. මේක පට්ටපල් බොරුවක්. අපේ ගුවන් ටිකට්පත් තියෙනවා. අපි සහභාගීත්වය තහවුරු කරපුවා තියෙනවා. අපි සම්බන්ධ වුණු යුනිවර්සල් මානවහිමිකම් කවුන්සිලයෙන් අපිට ලිපියක් නිකුත් කරලා තිනු අපේ සහභාගීත්වය සහ ලබන සැසිවාරය සඳහා ආරාධනා කරලා. එතකොට ගරු මුලසේ මන්ත්‍රීවරුනි මේ සිද්ධ වුණු ඒ කියන්නේ මේ අපි දෙවෙනි පස්වෙනිදා අපි දෙන්න සහභාගී වුණු දෙවෙනි දවසේ පස්වෙනිදාට කලින් දවස් 4 වෙනිදා රෑ ඉතරයි මෙතුමයි මායි හම්බන්දු වුණේ. මොකද අපි දෙන්න යුරෝපයේ සංචාරයක් කරාට අපි දෙන්න එකට නෙමෙයි ගියේ. මෙතුමා ආවරණය කරා ඉතාලිය, මම ජර්මනිය, ප්‍රංශය සහ නෙදර්ලන්තය ආවරණය කළා. අපේ පක්ෂ සහකා සමිතිය ආවරණය කළා තමයි අපි ජිනීවා වලදී එක දවසක් අපි දෙන්න හම්බුනේ. එතකොට මේක සම්පූර්ණ පට්ටපල් බොරුවක්. මේ සමන්ගමගේ කියන දිවයින පත්තර ලියන මට මාධ්‍යවේදියා කියන්නත් බෑ. මේකට වෙන මොකක් හරි නමක් තමයි මේ වගේ මාධ්‍යවේදින්ට දාන්න ඕනේ. මේ අපේ මාධ්‍යවේදින්ට ගෞරවයක් වෙන නිසා මේක පට්ටපල් බොරුවක් වාර්තා කරා. එතනදී මම කතා කරේ මම දැන් මේගොල්ලෝ හිතන් හිටියේ ගරු මොලාසේ මන්දිය අපි දෙන්න මේ අපි ගියේ මේ පාස්කු ප්‍රහාරය ගැන කතා කරන්න. මේ පාස්කු බීතිකාවෙන් ඉන්න තමයි මේක මේ විකෘති කරේ. දැන් මම කතා කරේ පාස්කු ගැන නෙමෙයි. මෙතුමා පාස්කු ගැන කතා කරා. මම කතා කරේ ඔන්ලයින් සේෆ්ටි බිල් එක ගැන කතා කරේ. මේ මාධ්‍ය ගැන කතා කරේ. මේ ඔන්ලයින් සේෆ්ටි බිල් එක එහෙම නැත්නම් මේ සමාජ මාධ්‍ය මර්ධනයට විරුද්ධව තමයි මම කතා කරේ. මර්ධනයට විරුද්ධව ජිනීවා ගිහිල්ලා කතා කරොත් මට හෙක්ටප්පතුමටයි දැක්කේ මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව ගිහිල්ලා කතා කරන්න කියන මේ බීතිකාවත් එක්ක තමයි මේ ප්‍රවෘත්තිය මඩ නිර්මාණය කෙරුවේ. ගරු මුලසේ මන්තුමනි මෙහෙම පත්තර අපි ප්‍රතික්ෂේප කරන්න. මේ පත්තරේ දැන් මෙහෙමයි උනේ. මේක පළ කරා එක ඉරිද දවසක මුල් පිටුවේ ඉරිද පත්තරේ පිටු භාගයක පළ කරා ජිනීවාගේ මන්ත්‍රීන්ට බේබදුකම ලොකු වෙලා ඇහැරෙනකොට 11යි කියලා. හරිද? ඊළඟ ඉරිද පත්තරේ මේක නිවැරදි කරේ කොහොමද? මං පවත්වපු වෘත්ති සාකච්ඡාවක ඒක හෙඩ්ලයින් ඒක දාලා කොටස් පොඩි කෑල්ලක ඒකේ අන්තිම තීරුවේ ලියනවා මේක සාවද්ද පුවතක් බවත් මේ සම්බන්ධව මන්ත්‍රීන් දෙන්නගෙන් කනගාටුව පළ කරනවා කියලා. හෙඩ්ලයින් ගහලා පොල් ගෙඩි අකුරෙන් කුරුමිණි අකුරෙන් එක පේලියකින් කනගාටුව පළ කරනවා. එතකොට අපේ හෙක්ටර්
අපු මතුවටයි මටයි ඒ කල්ලගෙන මේ තියෙන YouTube වලයි අර කේ මේකේ Facebook වලයි ගහලා අපිව විනාශ කරලා ඉවරයි මම රජේ ගුරුවරයෙක් ගණිත ගුරුවරයෙක් මේ දේශපාලට එන්න කලින් ඉදිකිරීම් ශාස්ත්‍රයේ ව්‍යාපාරිකෙක් මිනි හයිඩ්‍රෝ පවර් ප්‍රොජෙක්ට්ස් හතරක් පහක් කරපු විශේෂයෙන් විදුලි බල ශාස්ත්‍රයේ ඉදිකිරීම් ශාස්ත්‍රයේ හිටපු කෙනෙක් අපි මේ 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 දේශපාලනයටවත් අපි යම් කිසි මුදලක් උපයාගෙන යම් කිසි සමාජ ගෞරවත්වයක් එක්ක ආපු අය එතකොට මේ කීර්තිනාමය මේ විදිහට විනාශ කරන්න මේක මේක අපි දෙන්නට විතරක් නෙමෙයි මම කියන්නේ මේ වගේ පත්තර තුලින් මේ ගහන්නේ සම්පූර්ණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මේ 225 එකයි කියන මතය හදලා තියෙන්නේ මේ මේ වගේ හාදය තමයි මේ 225 නරක මිනිස්සු ඉන්නවා හැබැයි බහුතරයක් ඉන්නවා වැදගත් මිනිස්සු ඉගෙනගත්තු මිනිස්සු යම් මූර්තියක නියැලුණු මිනිස්සු යම් සමාජ මට්ටමක් තියෙන මිනිස්සු හැබැයි මේ වගේ මේ සමන් ගමගේ කියන මාධ්‍යවේදී මේ ජඩ මාධ්‍යවේදී මේ විදිහේ ප්‍රවෘත්ති පළ කරලා ඒවා ලැජ්ජ නැතෝ ඊළඟ සතියේ නිවැරදි කරනකොට මේ කුරුමිනි යකුරෙන් අපි නිකන් ඉන්නේ නැහැ දැන් මෙතුමා රුපියල් බිලියනයකොත් මම රුපියල් බිලියනයකොත් විදියට වන් දීලා නඩුවක් දැන්ට අපි එන්තරවාසියක් යවලා තියෙනවා අපි මේක අපි එන්තරවාසියක් සාමාන්‍යයෙන් අවෙනද කරන්නේ ගොඩක් අය කරන්නේ එන්තරවාසියක් කරලා නිකන් ඉන්නවා නඩුව දාන්නේ අපි නඩුව දානවා මේක අතාරින්නේ නැහැ මොකද මෙව වෙන්න බෑ මේක මාධ්‍යවේදීන්ටත් කරන අගෞරවයක් අපි දන්නවා බහුතරයක් මාධ්‍යවේදීන් ඉතාම සාමාන්‍ය මාධ්‍යවේදීන් අපේ ගුණත් අහලා මොකක් හරි ප්‍රවෘත්තියක් තියෙනවා ඒක 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 නිවැරදිභාවය චෙක් කරලා තමයි ලියන්නේ හැබැයි මේ සමන් ගම්මගේ කියන මාධ්‍යවේදියා ගැන අපිට ගොඩක් තොරතුරු ඇවිල්ලා තියෙනවා ඈ කන්නේ බොන්නේ ඉන්නේ කවුරුත් එක්කද කියන කාරණේ දන්නවා මේ ජාතිවාදී මාධ්‍යවේදියෙක් ජාතිවාද ඈ අර සාපි දොස්තර මහත්තයාව ඝාතනය කරපු පත්තරේ මේ දිවයින පත්තරේ කියන එක ඒතුව ඕක පටන් ගත්තු අපේ මේ උපාලි විජේවර්ධන මහත්තයාට අපහාසයක් මේ පත්තරේ ඒ නිසා ගරු මොලාසේ මන්තුමනි මේ සම්බන්ධව මම බලාපොරොත්තු වෙනවා අපි මේ වරප්‍රසාද කමිටුවට අපි යොමු කරලා තියෙනවා අපිට ඕනේ මේ සාධාරණ ඉෂ්ට වෙන්න ඒ සාධාරණ ඉෂ්ට වීම හරහා මේ පාර්ලිමේන්තු මන්ත්‍රු දෙන වෙන එක්රප්පාවගේ මගේ ගෞරවය විතරක් නෙමෙයි ආරක්ෂන්නේ බොරු ප්‍රවෘත්ති වාර්තා කරලා ඒවා කුරුමිණි අකුරෙන් නිවැරදි කරලා හරියන්නේ නැහැ එතකොට ඩැමේජ් එක වෙලා ඉවරයි සෝෂල් මීඩියා වල ගිහිල්ලා ඉවරයි අපිට මේ හැම එකම හොය හැම එකටම නඩු දාන්නත් හැම එකටම නඩු දාන්නත් බැ මේ සම්බන්ධව අපි දිවයිනට නඩු දානවා ඊට අමතරව මේක මුලින්ම වෙබ් එකක පළ කරමු වෙබ් කීපයට අපි CID එකට පැමිණිලි කරමු ඉතින් ඒ නිසා මේක සම්පූර්ණ අසත්‍යක් වගේම විශේෂයෙන්ම පාස්කු බීතිකාවෙන් පෙළෙන කීප දෙනෙක් ජිනීවාවල හිටපු අය තමයි මේ වාර්තා පළ කරා මේ මම කන්නේ බොන්නේ නැති මිනිහෙක් නෙමෙයි අපි කනවා බොනවා හැබැයි අපි බේබත් දුන්නේ ඒකත් කියන්නේ බේබත් දුන්නේ අපි ඒ කන බොන විදියට වැදගත් විදියට කනවා බොනවා ඕන තරක ගියා ඔය කියන දවසේ අපි කෑව විතරයි එක්ට්‍රප්ව මන්තුමයි මා විතරයි හිටියේ අපේ අප් කන්ට්‍රි ජනතා පෙරමුණේ තරුණ සංවිධායක අපේ සංජය සහෝදරය හිටියේ අපි තුන්දෙනා එතන හිටියේ කාමර දෙක එකම හෝටලයක ඉතින් ඒ නිසා මේ වගේ ප්‍රවෘත්ති පළ කරන මාධ්‍ය වලට විරුද්ධව අපි ගත යුතු සියලු ක්‍රියාමාර්ග ගන්නවා කියන එක මතක් කරනවා මේ වරප්‍රසාද ප්‍රශ්නයේ අවස්ථාව ලබා දීම සම්බන්ධව කතා කරන තුමාටත් ඔබතුමාටත් ස්තුතියි හරි ඔබතුමාගේ කාරණා කතා මේ වරප්‍රසාද කවුන්ටියට ගමු කරනවා මේ ළඟට ප්‍රධාන වැඩකටයුතු ආරම්භයේ පණක් කෙටුම්පත් පිළි